नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि शरणगमनं सम्पूर्णं आमभक्ते आनातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिनादाना वेरमणि सिक्खापदं समादयामि आमेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि वेरमणि सिक्खापदं समादयामि अपमादेन संपादेत आमभक्ते समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सद्मोक्खदम् धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता साधु नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु साधु කාරණික ශ්‍රද්ධාකාමී පින්තුනි අතීතම ශ්‍රද්ධාවෙන් ශිරෝමීනවර මහත්මියත් මහින්ද මහත්මානනු සමුති වනති කියන කියලිවරු දෙපළ සියතුම් පින්කම මේ නිවස තුළ සුදානම් කරගෙන තිබෙන්නේ දෙපාර්ශ්වේම මියගිය පුණාතීන්ට පින් අනුමෝදන් කිරීම मुख्य परमार्थ अक्कर गनिमिनु वगेम विशेष अरुनुकी पैक्ति सावें आशिर्वाद सलसा गनिम पिनिसा बलापुरुत्वेनुआ कुमार सिंह वन्यारच्चिगे अप्पुहामी आदरणीय तात्तट आर्यवती जयशेखर आदरणीय अम्मट गादिय रणवीर अल्बर्ट जयशेखर कियन ए पिंगत पिरिसट पिंग अनुमोदन किरीम අද හරියටම අපේ මහින්ද මහත්මයාගේ උපන්දිනය. එතුමාට ජන්මදිනයට ආශිර්වාද කිරීම. ඒ වගේම අද හරියටම එයත් විවාහ වෙලා පුතු 20ක් සම්පූර්ණ වෙන දවස. ඒ කාරණාත් එකම වෙනුවෙන් 20 වෙනි විවාහ සැමරුම මහින්ද මහත්මයාගේ ජන්මදිනය වෙනුවෙන් මේ පින්කම අද වශයෙන් මේ දිනය අපෙන් ලැබිච්ච දිනය නැතුයැත්තු ඉල්ලලාගත්තු වෙලාවක් හම්බ වෙච්ච එකක් නෙමෙයි අපේ පින්කම් මාලාව සංවිධානය කරපු අපේ නීල් රන්තුංග මැතිතුමා එක කතා කරාම ශිරෝමී මහත්මියට මේ දිනය තමයි එතුමා කියලා තිබුණේ මේ වේලාව 6 ඉඳලා 7 වෙනකම් වේලාව ලබා දෙන්නම් කියලා දේශනා කළා නමුත් 30 වෙනිදා ඒ දිනය एतंग जीविते अतिशय गदगद्दवसक्वीम एक बहुम आश्चर्यमत्व एतंग लभितथे
අපි සතුට වෙනවා මේ නිවසට වැඩම කරලා විශාල පිරිසක් මේ ස්ථානෙට රැස් වෙලා සිටිනවා මේ පළාතේ ජීවත් වෙන. ඉතින් ඔබ සමග දහම් කතාවක නියැලෙන්න ලැබීම ගැන අපි සතුට වෙනවා. අපි ගොඩාක් කල හැතුණු වැඩුණු විහාරස්ථානයේ තිබෙනේ ශ්‍රෝමි මහත්මියගේ ගමේ. මෞපියෝ සහායතු මිල ජීවත් වෙච්ච මුල් ගමේ. ඉතින් විහාරස්ථානයේ ආසන්නම නිවස තමයි අපි පොල්ගේ කියලා කියන්නේ. එතුමියගේ ගෙදර. ඒ නිසා අපි අවුරුදු 10 වගේ ඉඳලා එතුමිය හොඳින් දන්නවා. එතුමියගේ මෞපිය සහෝදර සහෝදරියෝ ඉතාම හොඳින් දන්නවා. අපේ ලොකු සායනහන්සේ පන්සලේ දානමාන අඩු වෙන වෙලාවට උනත් පණිවුඩ යවලා දානෙ හදෝගන්නේ මේ තංගේ ගෙදරට කියලා. ඒ නිසා අපි තාම ගොඩාක් කලින් ඉඳලා දන්න ශිරෝමි මහත්මියගේ නිවසට මහින්ද මැතිතුමාගේ නිවසට අපිට ආරාධනා කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා පින් දෙනවා. විශාල පිරිසක් ඔයත් සතිය දවසක උනත් වැඩ නිම කරපු ගමන් එන්නට ඕනි දේශනාවට සහභාගී වෙන්න. හැබැයි බොහෝ දෙනෙක් පැමිණිලා තිබෙනවා බණ අහන්න තියෙන උනන්දු නිසා. චූටි දූල පුතාලත් බොහෝ දෙනෙක් මේ ස්ථානේ මේ දේශනාව අහන්න පැමිණිලා ඉන්නවා. ඉතින් අද මම ඔබත් එක්ක ඉතාම වටින ධර්ම මාත්‍රකාවක් සාකච්ඡා කරනවා. ඔබලා හැම දෙනාටම ජීවිත වඩා ඵලදායීව ගත කිරීම සඳහා අවශ්‍ය වෙන ධර්ම සංකල්ප කීපයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මහා මංගල සූත්‍රයේ තියෙනවා අඛින ගාථා ධර්මයක්. ප්‍රතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණිතිච ඒතං මංගල උත්තමක්. ඒ අර්ථය පතිරූප දේශ වාසෝච හරි පරිසරයක සුදුසු පරිසරයක පතිරූප දේශයක ජීවත් වෙන්න ඕනේ. අපේ අරමුණු සාධනය කරන්න ඕන ඊට සාපේක්ෂ පරිසරයක අරමුණට සාපේක්ෂ. ඊළඟට උපේච කත පුඤ්ඤතා. ඊළඟට අපට උදව් වෙනවා පෙර කරපු පින් තියනක් එක. පෙර කරපු පින් තියන එක. ඒ දෙකම උපකාරවත් කරගත්තොත් අත්ත සම්මා පණිදිච්ච ආත්ම දමනයේ ලෙසයි. ආත්ම දමනය තමයි තුන්වෙනි මංගල කරුණෙහි අන්තර්ගත. ආත්ම දමනය තමා මනාකොට හික්මවා ගැනීම. මේ කරුණු භාග්‍යවතුන් වහන්සේ අපිට අවධාරණය කරනවා අපේ ජීවිත හදාගන්න. අතිශයින් වැදගත්. පළමු කාරණේ පතිරූප දේශයක් කිපීම. ඒ කියන්නේ පරිසරය අපේ ජීවිතවල ස්වභාවය වෙනස් කරන. අපේ පරිසරය අපේ ජීවිතවල ස්වභාවය වෙනස් කරන. දැන් ඔබලා කල්පනා කරන්න මෙහි ඉන්න වැඩිහිටියෝ. ඔබලා ඕස්ට්‍රේලියාවට ආපු නිසාම ජීවිතේ වෙනස් වෙච්ච දේවල් තියෙනද? ගොඩක් තියෙනවා. හිතන විදි, අඳින කියන විදි, කතා බහ කරන විදි, හැසිරෙන විදි, තීන්දු තීරණ ගන්න විදි, කොච්චර ලොකු වෙනස්කම් ඔබලා ඔබලාගේ ජීවිතවලට හැරිලා බැලුවොත් ඕස්ට්‍රේලියාවට ආපු නිසාම වුණාද? සමහරට ලංකාවේ තියෙන කවදාකවත් ඒ ටික ඒ විදියට වෙනස් නොවෙන්න තිබ්බා වෙන විදියකට වෙනස් වෙන්න. වෙන විදිය. නමුත් ඔබලා මෙහි පැමිණුච්ච නිසා ඔබලාගේ ජීවිතවල ලොකු වෙනසක් මේ පරිසරය විසින් උදා කළා තියෙනවා. දැන් එය බුදුදහමේ ඒ පරිසරික සාධකය කියන එක මේ බාහිර කාරණාව විතරක් නෙමෙයි. එතකොට අපේ ආධ්‍යාත්මික පරිසරය. ආධ්‍යාත්මික පරිසරයත් අපව වෙනස් කරන ප්‍රධාන බලපෑම් සාධකයක් ලෙස බලපෑම් කරන කාරණයක් ලෙස බුදුදහම කල්පනා කරනවා. මොකද බුදුදහම විශ්වාස කරන්නේ නැහැ ඥාන මතම සියල්ල වෙනවයි කියලා. ඥාන පිළිගන්න. හැබැයි ඒ කියන්නේ බීජ නියාමයේ අපි පිළිගන්නා ධර්මයේ. බීජ නියාමය පිළිගත්තට බීජ නියාමයේ සියල්ල කියලා පිළිගන්න.
ජාන ජෙනටිකලි අපිට දේවල් එන්න පුළුවන්. එතේ ඕනිම එකක් බුදුදහම අවධාරණය කරන්නේ එයා හැදෙන වැඩෙන පරිසරය මත හොඳ පැත්තට හෝ නරක පැත්තට වර්ධනය වෙන පුළුවන්. හොඳ පැත්තට හෝ නරක පැත්තට. හැදෙන පරිසරය. එහෙනම් ඔබ හැමතිස්සෙම උත්සාහ කළ යුතුයි ඔබලාගේ දරුවන්ට වඩා යහපත් පරිසරයක් තමන්ගේ නිවස තුළ ඇති කරගන්න. මොකද මේ දරුවෝ වැඩි වෙලාවක් ගත කරනවා ඉගෙන ගන්න කාලේ නිවස තුළ. ලංකාවේ වගේ නම් තමයි ඉස්කෝලෙන් යන්නේ ටියුෂන් වලට නේ. ටියුෂන් එකෙන් ආපහු වෙනකොට සමහර විට ඒගොල්ලෝ හැන්දෑවේ 6-7 වෙලා. මෙහි ඉච්චරම නරක තත්වයක් නෑ නරක වුණාට නේ. ප්‍රමාණය දරුවට අද ළමයිගෙන ගන්න ඕනි තම ළමයි ඉගෙන ගන්න එක අතිශයින් වැදගත් කාරණයක් වගේම මව්පියෝ එක්ක ගත කරන කාලයත් අතිශයින් වැදගත්. මොකද හොඳ ගුරුවරයෙකුට පමණක් දරුවෙකු පුහුණු කරන්නට බෑ. මව්ට සහ පියාටත් දරුවෙකු පුහුණු කරන එකේ විශාල වගකීමක් විශාල කාර්යභාරයක් මව්ට සහ පියාට තියෙනවා. ඒගොල්ලෝ මැදිහත් වීම නොකරොත් සමහර විට උගතෙක් හැදෙයි. මොකද ගුරුවරු බොහෝ විට මෙහි කාගේවත් එන දේවල් හදන්න යන්නේ නැහැ නේ. මට මේ ගුරුවරේ කමුණ සිංහල මහත්මේ මම ගුරුතුමෙක් කියලා කිව්වා. එතුමා සඳහන් කරා ළමයෙකුට උපදේශයක් දුන්නත් ඇඟටවත් අතට අත තියන්න නැහැ කියලා. තාම නරකම තත්ත්වයක් එකෙන් උදා වෙන්න පුළුවන් එයාගේ ජීවිතේ. ළමයි හදන්නේ කියන එක ඒක අදහස. ඒක උගන්න. ළමයි තමයි තෝරගන්නේ. එතකොට තෝරා ගැනීමට අදාළව බලපෑමක් පාසල ඇතුලේ ලොකුවට කෙරෙයි කියලා අපිට හිතන්න අමාරුයි මේ තියෙන නීති රීති රෙගුලාසි එක. ඒ සමහර දේවල් අපිට තියෙනවා නිතර නිතර හේතු ගන්න. ඒ කොටස කරන්නුනි ගෙදර. ඉතින් ගෙදර දරුවෙකුට බලාගෙන හැදෙන්න දේවල් තියෙන තැන බලාගෙන හැදෙන්න අය ඉන්න තැන එක පිරිසිදු කමේ ඉඳලා පිළිවෙලේ ඉඳලා ගුණ ධර්ම චාරිත්‍ර වාරිත්‍ර මේ සියල්ල කියන්නේ බලාගෙන හැදෙන්න දෙයක් තියෙනවා. එහෙම නැති වුණොත් ඔබේ දරුවෝ එක පැත්තක් විතරක් දියුණු වෙච්ච පෞරුෂයක් තියෙනවා. එක පූර්ණ පෞරුෂයක් නෙවෙයි පර්සනලිටි කියන එක සම්පූර්ණයෙන්ම ගොඩනැංවෙන්න එයාගේ අංශ කීපයක් කෙරෙහි අපිට අවධානය යොමු වෙනවා. එහෙනම් ඔබ දරුවෙකුට ඉතාම හොඳ යහපත් පරිසරයක් ලබා දීමේදී මව්ගේ පියාගේ මැදිහත් වීම අතිශයින් අවශ්‍යයි. ඒකත් මතක තියාගන්න ඕනේ තමයි කොච්චර ප්‍රශ්න තිබුණත් කොච්චර නීතියේ පහසුකම් තිබුණත් වෙන්වීම කියන එක අවම කරගන්න උත්සාහ කරන්න. මොකද දරුවෙකුට හොඳ පරිසරයක් දෙන්න අම්මෙකුට විතරක් නෑ. දරුවෙකුට හොඳ පරිසරයක් දෙන්න තාත්තා කෙනෙකුට විතරක් බෑ. දැන් මේ වගේ රටවල මේ සිංගල් මම් සිංගල් ඩෑඩ් වගේ කතා තියෙනවනේ නේද? ඒ කතා හොඳ කතා. නමුත් ඒ ඇතුලේ ප්‍රශ්න තියෙනවා. නේද? කියන්නේ ඊට පස්සේදී ඒ ළමයෙකුගේ පූර්ණ පුහුණුවට එක ටිකක් බාධා වෙනවා. ඒ නිසා ප්‍රශ්න එන්න පුළුවන් නේ. නොගැලපීම් වෙන්න පුළුවන්. නොගැලපෙන ඕනම මොහොතක වෙන් වෙන්න මෙහි මේ උසාවිත් ඔබට කෙටුම්පත් හදලා දෙයි. ඒත් ඔබට හිතන්න වෙනවා මගේ දරුවාට මට මගේ සැමියා එක්ක ඉන්න බැරි වුණත් මට මගේ බිරිඳ එක්ක ඉන්න බැරි වුණත් මගේ දරුවන්ට අපි දෙන්නම ඕනි. අපි දෙන්නගෙම මග පෙන්වීම අවශ්‍යයි. එහෙම ඉන්න බැරිම තත්වයක් උදා වෙලා ඉතින් මොකක් කරුණක් කරන්න දැන්.
නමුත් අපි උපරිම උත්සාහ කළ යුතුයි ළමයෙකුට මව්ගේ සහ පියාගේ කියන දෙදෙනාගේම ආශ්‍රය හැම වෙලාවකම යාගේ ජීවිතයට දෙන්න ඒක ඒක අපේ වගකීමක් වෙන දරුවෙකු හදන හොඳ පරිසරයක මොකද මේ දේවල් ලෝකේ වුණත් පේන විදි දෙකක් නේ මවුන්ට් පේන විදි එකක් දේවල් තාත්තට පේන විදි තව එකක් ඒ දෙන්නාගේම ගාව හැදෙන ළමයට ඒ දෙකේම සාරය එනවා ඒ දැනුම එනවා ඒ ආකල්ප දෙපැත්තෙම එනවා ඒ නිසා ළමයෙකුගේ ජීවිතයට අදාළව ඒ ප්‍රතිරූප දෙයක් සැකසෙන්න ඕන දරුවෝ තේරුම් ගන්න ඕනේ අපි ඉගෙන ගන්න කාලේ අපේ වගකීම මොකක්ද නේ අපේ වගකීම මොකක්ද අපේ යුතුකම මොකක්ද ඊට සාපේක්ෂ පරිසරයක් තමයි අපි හදාගන්නේ ඉගෙන ගන්න ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ළමයෙකුට කැප නැති ඒවාදීම අකැප ඒවාදීම අපි හැමතිස්සෙම ඒ පාරිසරික කාරණාවලදී බලන්නේ අපේ අරමුණට මේක කැපද මේක අකැපද මේක ගෝචරයිද මේක අගෝචරයිද මේක කරන එක යුතුයද මේක කරන එක අයුතුයද ඒ කියන්නේ අපේ ගෝල් එකට අපි බලන්න ඕනි මොනවද හෙල්ප් කරන්නේ මොනවද ප්‍රශ්න ඇති කරන්නේ ඒක හරියටම ළමයි එක සංකච්ඡා කරනවා නැත්නම් ළමයි තන්නේ නැහනේ ඒක ළමයි තෝරගන්න දන්නේ නැහැ ළමයින්ට සාදීන තෝරා ගැනීම වලට ඉඩ දෙන්න බෑනේ මුල් අවුරුදු 20 ගත වෙනකන් ළමයින්ගේ තෝරා ගැනීම වලට අපි උදව් කරනවා අපි ඒකට මඟ පෙන්වන්න ඕන හරි පාර කියන්න ඕන ළමයින්ට තෝරා ගැනීම දෙන්න එපා කියලා මම යෝජනා කරා ඇත්තත් පිරිසෙන් 18ක් වෙනවා. මොකද ළමා කාලේ කරන තෝරා ගැනීම පසු කාලීනව විඳවන තෝරා ගැනීම ළමයි කරන්නේ මොනවද නොකරන්නේ මොනවද කියලා මම හිතන්නේ ළමයි තීරණය කරන්න ඕනේ නෑ. කොයි රටේ හිටියත් අපි ඒක තේරුම් ගන්න ඕන මේ රටේ ළමයි හැදෙන විදිහට අපේ ළමයි මේ රටේ හැදෙන්න ඕනේ කියලා ගන්න නෑනේ. මේකක් නෑ. මේ රටේ හොඳ දේවල් මේ ළමයි තු ගන්නන්න ඕනේ. ඒ වගේම අපි අපෙත් තියනවා නේ දේවල් ටිකක්. ඒ ටික අපි ළමයින්ට මුල් අවුරුදු 20 උගන්න ගන්නවා. මොකද මේ ළමයි මෙහි ඉපදුණත් නේ මෙහි සිටිසන් තිබුණත් ඔසී වෙන්නේ නැහැ. අවසාන විග්‍රහය අපේ අපේ ඇයනේ. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න. ඒක තේරුම් අරන් තමයි අන්තිමටම අපිට අපේ මාතෘභූමියක් තියෙනවා. අපේ ඒ ඒ රටේ අපේ මුල් තියෙන්නේ ඒවා අමතක නොකර ගෙනිය ගන්නවා. ඒකදී කැප දෙයක් අකැප දෙයක් කතා කරනවා. එක්සැම්පල් එකක් කිව්වොත් දැන් මේ රටේ ළමයි අවුරුදු 14 හෝ 15 වෙනකොට ගෑනු ළමයි පිරිමි ළමයි එක එක ගෙවල් වල ගිහිල්ලා රැට නවතින කතා තියෙනවා නේ. එහෙම තියෙනවා නේ. ගිහිල්ලා ඒගොල්ලෝ ඉන්න. ඒවා අපේ දුරට ගැලපෙන්නේ නැහැ. ඒවට ඉතින් අම්මලට කොන්ද තියෙන්න ඕන. යවන්න කොහෙද නැති කුටි. පුළුවන් කොහේ යන්නද බැරි කොහේ යන්නද ඒක කියන්න ඕනේ මොකද අපේ දූලා කියන්නේ සුද්ධියෝ නෙමෙයිනේ සුදු උනාට සුද්ධියෝ නෙමෙයි සුදු වෙන්න පුළුවන් මෙහි ක්ලයිමේට් එකේදී ඒක අම්මා තාත්තා හින්දා ජෙනටිකලි සුදු වෙන්න පුළුවන් ඒ සුද්ධියෝ නෙමෙයි අපේ දූලා කියන්නේ අපේ දූලා ඒකට අපේ දූලා හැදෙන සීමාව අපි කියනවා ඔයාට මේ කරන්න බෑ ඔයාගේ ආලුව ඇසුරු කරන්න බෑ නෙමෙයි හැබැයි නයිට් ඉන්න බෑ ඒක අපේ සංස්කෘතිය නේ. ඕනේ අල්ලේ කැපිලා ශ්‍රේ කරන්න පුළුවන්. අපිට පේනසෙ. ඒගොල්ලෝගේ ගවල. මොකද අපි හැමතිස්සෙම ළමයෙක්ව ආරක්ෂා කිරීම කියන එක අපේ වගකීමක්. ඒක දෙමෝපියන්ගේ වගකීම. භාග්‍යවතුන් වහන්සේ ඒව අවධාරණය කරලා තියෙනවා දරුවෝ රකිමින් පෝෂණය කිරීමනේ. යුතුයකම. ඒව වගකීම. එතකොට ළමයි දැනගන්න ඕන රැකෙන එක තමයි අම්මා කියන්නේ නේ අම්මා කියන්නේ මට හොඳ නැති එක තාත්තා කියන්නේ හොඳ නැහැ කියලා හොඳ නැති එක හොඳයි කියන්නේ හොඳ එක ඉතින් අපේ මේ පුතාලා දුවලා අම්මා තාත්තාට අහුම්කම් දෙමින් උත්සාහ කරන්න ඕනේ ඒගොල්ලෝ එපයි කියන එක නොකර ඉන්න සහ ඒගොල්ලෝ කරන්න කියන එක කරගෙන ජීවත් වෙන්න හොරුතු විශ්සක් විතර නම් තනියෙන් තියෙන්න ගන්න පුළුවන් කවුරු සදාකාලිකව කාගේවත් යටතේ ඉන්නේ නැහැ අවුරුදු 20ක් විතර තමයි කවුරු හිටියා තින්නේ ඊට පස්සේ නිදහසේ තීන්දුව ගන්න පුළුවන් එතකම අපි අහන්න ඕන ඇහුම්කම් දීම අතිශයින් වැදගත්
ඒක ළමයෙකුට පුහුණු කරගන්න. මොකද දෙමව්පියෝ කොච්චර හොඳ පරිසරයක් දෙන්න හැදුවත් දරුවෝ ඒක ගන්න කැමති නැති වුණා. ඔව් ඒක ගන්න මට්ටමට පත් නොකරොත් දෙමව්පියන්ට ආයේ විඳෝ විඳෝ ඉන්න වෙනවා. එන හොඳ පරිසරේ යහපත් පරිසරේ නිවැරදි පරිසරේ කියන එක කායික හැසිරීම වල ආදර්ශ තියෙනවනේ දෙමව්පියන්ගේ. වාචසික හැසිරීම වල ආදර්ශ තියෙනවනේ දෙමව්පියෝ හිතන මතන විදියට කොට ඒ දෙකටම බලපාන. නිවැරදිව හිතන අම්මා තාත්තා වෙන්න. ලස්සනට හිතන අම්මා තාත්තා වෙන්න ඕන පුළුල්ව හිතන අම්මා තාත්තා. පටු විදියට හිතන අය වුණොත් ගමනක් යන්න බෑ. ඒ දරුවන්ට ඊටත් වඩා පටු අදහස් වෙනවානේ. අනිත් අය කොම් කරන, අනිත් අයව පාගා දමන, අනිත් අය නොසලකා හරින එහෙම පටු හැංගීම් වලින් මව්පියෝ කටයුතු කරොත් එහෙම දරුවන්ටත් ඒ පුරුදු පුරුදු වෙනවා. ඒවට ළමයින්ට අබ්බැහි වෙනවා. මූණු බැලීම් අපේ ගෙවල්වල කවදාකවත් තියෙන්න හොඳ නැහැ. හොඳයි නරකයි කියලා ලේබල් කිරීම අපේ ගෙවල්වල තියෙන්න බෑ. හරි පරිසරයක දරුවෙක් හැදෙන හොඳ අය නරක අය හැදෙන අය නැහැදෙන අය එහෙම ලේබල් කරන්න බෑ. එහෙම කරපු ගමන් ඒක වැරදි පරිසරයක්. යහපත් පරිසරයක්. ඒ නිසා මේ දරුවන්ට අපි කොඩා කලින් ඉඳලා දෙන දේ තමයි අපිට පස්සේ නෙලන්න හම්බුනේ. ඒක හරියට ඉඳපු භෝගයට සාපේක්ෂව අස්වැන්න නෙලන්න වෙනවා. ගොඩාක් අය පසුව විඳවන්නේ මුලින් කරගත්තු වැරදිවල ප්‍රශ්න. හරිදී ළමයාගේ ඔළුවට දැම්මේ නැතොත් ඊට පස්සේ ඒගොල්ලෝ වැඩෙන්න 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 විඳවන්න කාරණා යෙදෙනවා. ඊට පස්සේ ළමයින්ට තොස් කියලා වැඩක් නැහැ. දරුවන්ට මුලින් කියලා දීලා නැහැනේ. ඒ හින්දා දරුවොත් එක්ක නිවැරදිම සම්බන්ධකම අපේ මේ හැම දෙමව්පියෙක්ම මේ රට තුළ ජීවත් වෙද්දී ගෙවන්න ඕනේ. මොකද ඔබලා මම දන්නවා ඔබලා වෙනුවෙන්ම නෙමෙයි ඕස්ට්‍රේලියාවට ආවණ ගාව. බහුතරයක් ආවේ රටේ ඇතිවෙච්ච අනාරක්ෂිත තත්ත්වය ඇතුලේ. 80 ගණන් වල 90 ගණන් වල ඇතිවෙච්ච අනාරක්ෂිත තත්ත්වය ඇතුලේ අපේ ළමයින්ට හානි වෙයිද? කරදර වෙයිද? අපි මැරුණොත් මගදී ළමයින්ට මොකද වෙන්නේ? එහෙම ලංකාවේ තිබුණු ත්‍රස්තවාදී කලබලත් එක්ක තමයි බොහෝ අය හිතුවේ වෙන රටකට ගිහිල්ලා ළමයි වෙනුවෙන් හොඳට ජීවත් වෙනවා. එතකොට ළමයින්ටත් ඒක කියලා දෙන්නත් ඕනේ. ඇයි ඔබලාගේ අම්මලා තාත්තලා අතහැරලා ඔබලා මෙහි ආවේ කියලා. ඒ ළමයින්ට කියලා දෙන්න. නැත්නම් ළමයි දන්නේ නැහැ ළමයි ළමයින්ට ඒක ඔබලා කරපු කැපවීමක් ලෙස නැත්තම් කවදාකවත් වැටහෙන්නේ නැහැ. ඔබලාගේ නෑදෑයෝ අතහැරලා ඔබලාගේ අම්මා තාත්තා අතහැරලා ඔබලා මෙහි ආවේ ඒගොල්ලන්ට හොඳ ජීවිතයක් දීම වෙනුවෙන් කියන එක ළමයි දැනගන්න ඕනේ. ඒක ළමයි එක කතා කරන්නේ. ළමයි එක කතා කිරීම අතිශයින් වැදගත්. ඔබලාට කොච්චර අය මගේ අරුණාදනේ. ඔබලා දේවල් විතරක් නෙමෙයි ඔබලාගේ රට අතහරිනකොට ඔබලාගේ මතකයන් අතහරින්න උනානේ. ඔබලාගේ අත්දැකීම් ඔබලා ජීවත් වෙච්ච තැන් ඒවා එක තිබිච්ච මතකයන් කොච්චර ඒවා නැති වුණාද මේ රටට ඔබට එනකොට? නිකම්ම ආවා නෙමෙයිනේ බෑග් පැක් කරගෙන. ගොඩාක් ඒවා මගේ අතට. අම්මා තාත්තා බලන්න අවුරුද්දකට සැරයක් යන අය ඇති. ඇවිල්ලා අවුරුදු 5කට 10කට පස්සේ අම්මා තාත්තා වරින් වර ගෙන්නෝ ගන්න අයත් ඇති. නමුත් ඒගොල්ලොන්ට මේ රටවල් වල ඇවිල්ලා දිගටම ඉන්න බෑ. මේ සීත කාලේ ආවම මිනිසුන්ට එපා වෙනවා නේ. රස්නේ කාලේ ආවම ඊටත් වැඩිය එපා වෙනවා. මොකද මෙහෙ දාඩිය දාන්නේ නැති රස්නේ තියෙනවා නේ. මොන ප්‍රශ්න තියෙනවා නේ. ඒවට මිනිසු දෙන්න බෑ. ඒ ඔක්කොටම වැඩි අපේ මේ මිනිසුන් පොඩි උපදූපයක් හොයන්න. ඉල්ලා නේද? එහෙම ඉඳපු මිනිස්සුනේ මේවා මේ ඉරගෙවල් සුබෝපභෝගී සුබෝපභෝගී හොඳ කොම්ෆර්ටබල් ඉරගෙවල් මේ මිනිස්සුන්ට එහෙම බෑනේ. වතු ගානේ ඇවිත ඇවිත වතු 10ක්වත් විසිට් කරලත් නේ දවස ගෙවුනේ මේ එසා ඒකත් තීම වැදගත්. නිවැරදි වීම වැදගත්. ඒක අතිශයින් අවශ්‍ය වෙනවා. ඒ නිසා දරුවොත් එක්ක ඒවා කතා කරන්න මේ මේවා ඉපේ වෙන්නේ නැහැ මොකද ඒගොල්ලන්ට අපි හොඳ පරිසරයක් හදනවා යනු එක සංවාදය තියෙන ඇහුම් කම් දීම තියෙන එහෙම පරිසරයක් වෙන්න බෑ ගෘහයක් වුණා. මන්ටන ඔබලාට ගොඩාක් කාර්යබහුලයි බිල් අධිකයි නේ ටැක්ස් ගෙවන්න ඕනේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඒ මොනව තිබුණත් මම යෝජනා කරනවා තමන්ගේ දරුවෝ
එක්ක කතා කරන්න දවසේ පැයක් හමාරක් නැත්තම් ඔබලා සල්ලි කොච්චර හම්බ කරත් වැඩක් ඔබලාට එකිනෙකාට හමු වෙලා පැයක් කතා කරන්න දවසේ විවේකය නැති කරගෙන ඇයි හම්බ කරන්නේ නැවත නැවතත් හිතන්නනේ මේ මේ රටේ ජාතියින්ගෙන් අපිට ඉගෙන ගන්න තියෙන වැදගත් දේවල් නේ මේ ජාතිකය ඇත්ත ඕස්ට්‍රේලියානුවන්ගෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් මේ මිනිස්සු කොච්චර ෆැමිලි එක වෙනුවෙන් ඒගොල්ලෝගේ කැපවීම තියනවා නේ ඒගොල්ලෝගේ ලයිෆ් එක ගැන ඒගොල්ලෝ කතා කරා ඒගොල්ලෝගේ දරුවෝ එක්ක කතා කරා වෙලාව වෙන් කරගන්න ඒව නැති කරගෙන නැහැ නේ ඒගොල්ලෝ අම ලෝකේ පුරා යද්දි මම දැක්කේ දිනුණු ජාතීන් කවුරුත් දැන් විශේෂයෙන් කැප වෙනවා පවුල මොකද ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් දික්කසාද වීමනේ ලොකු අරබුදයක් ඒ නිසා ඒගොල්ලෝ උත්සාහ කරනවා හැමතිස්සෙම කතා කරා සාකච්ඡා කරා ඇහුම්කම් දෙන්න අනිකට දැනෙන දේ දැනගන්න අපි යන්ත්‍ර වෙමින් ඉන්නවා නේද සුද්ධ වෙතෙන්ට යති අපි යන්ත්‍ර වෙනවා යන්ත්‍ර වෙන්න එපා යන්ත්‍ර වුණොත් ඒක හොඳ පරිසරයක් නෙමෙයිනේ ඊළඟට තුවල තුවල සල්ලි තියෙයි අත ඕස්ට්‍රේලියාවේ තියෙවලු කීපයක් තියෙයි ඒත් ඒ ඔක්කොම තිබුණත් අන්තිමට තමන්ට තමන්වත් නෑ වගේ දැනෙන ගැට තරු එකාතක මහත්ය තවාතක වේරින්ද තවාතක ඔක්කොම ද්‍රව්‍යමය ගනුදෙනුවක් විතරක් වුණොත් කියතර එතන කිසිම ආධ්‍යාත්මයක් නැත්තම් අනිත් මනුස්සයා දුකෙන් ඉන්න එක තේරෙන්නේ නැත්තම් නේ අනිත් මනුස්සයාට මහන්සිද කියලාවත් අහන්න අනිකාට හිතෙන්නේ නැති තරම්ම කාර්යබහුලන ඒක හොඳ පරිසරයක් නෙමෙයි ඒක හොඳ ගෘහ ජීවිතයකට හොඳ පරිසරයක් නේ අඩොම අනේක අපි වෙනුවෙන් කරන කැපවීම අපි වෙනුවෙන් හෙළන තහඩිය මහන්සිය කොච්චර දුක් විඳිනවද මේවා ගැන දැනුවත් වෙන්න ඒක එන්නේ මතක තියාගන්න අපි එහෙම ගෙවල් ඇතුලේ කතා කරනවා නම් යහුම්කම් දෙනවා නම් සාකච්ඡා කරනවා ඒ පරිසරය හදාගන්න මේවා කවුරුත් දැන් අපි බුදුන් ඇඳලා පතනවා නේ අපි බුදුන් ඇඳලා පතනවා අපිට හොඳ වෙන්න යහපත වෙන්න සතුට ලැබෙන්න සැනසීම ලැබෙන්න සියලු දෙවියන්ගෙන් උත් අපි ඉල්ලනවා හැබැයි එකක්වත් ප්‍රාර්ථනා වලට ලැබෙන්නේ නැමෙන්නේ ඒ හැම එකක්ම අපගේ බුද්ධිය ප්‍රඥාව අපි සැලසුම් කරන විදිය අපි හිතන මතන විදිය අනුව ලැබෙන්නේ නැමෙන්නේ සතුට කියන එක ප්‍රාර්ථනා වලින් ලැබෙනවා නම් අපි සතුටින්ම ඉන්න જાතියක් වෙන්න අපි හැමතිස්සෙම මොන පිංකම කරත් පතන සතුට ලැබේවා නේ සැනසෙල්ල ලැබේවා ඒත් ඒක එන්නේ නැහැනේ ඒයි අපි හදාගෙන තියෙන ජීවන ක්‍රමය අපිට ඇති කරලා තියෙන අසහනේ අපි හදාගෙන තියෙන සම්බන්ධකම් වල ස්වභාවය ඒවයි මනුස්සකම් නැත්තම් ඒවයි අනිත් එක්කෙනා ගැන හිතන ගතියක් නැත්තම් ඒක ඒ ගෙදර කොච්චර පැතුවත් වැඩ නැන්නේ සතුට ලැබෙවක් ඒ කාරියට ලංකාවේ මිනිස්සු හරියට බෝධි පූජා තියෙනවනේ බෝධි පූජාවේ හැරි ගුණ තියෙනවා ඒක ඒක තිබීමේ වැරද්දක් මම කවදාකවත් දකින්නේ නැහැ ඉතින් ගොඩක් මිනිස්සු මම දකිනවා පිරිමියා ගොඩක් එන්නේ ගෙදරට 9 පහ වෙලානේ අටමාර 9 පහ වෙලා පිරිමියා ගොඩක් ගෙදරට එන්නේ අපේ රටේ එළියුන පිරිමියට කෝල් කරලා ගෙදරට කඩෙන් ගේන්න ඕනි කෑම කියන අය ගොඩක් වැඩි දෙනක් ගොඩක් ඉනවා ඒගොල්ලෝ කෝල් කරලා කොත්තු කීයක් ගේන්න ඕනද කීයක් ගේන්න ඕනද කියලා කියනවා ගොඩක් අය ට්‍රයිස් වෙයි මෙලෝන රිවිල් එලෝන කට්ටියගේ ගෙවදල යථාර්ථය ඒක තමයි ගේන්න ඕන කොත්තු ගන්න ඒ චයිනීස් ගන්න කියලා අපරාධ කියන්නේ අම්මා යනවා පවුලටම නිරෝගී සුවපතා බොදි පොලිය ඒක කියලා විතර සමයන් වාට 10ට පොත්තු කාලා නිදාගන්න. නිරෝගී සුවම් පිට. රෑ 10ට පොත්තු කාලා නිදාගන්නේ උන්ට මොන නිරෝගී සුවද? ඒත් පහෙන්ද නැගිටින්න බෑ උදේ. මොකද කාලා තියෙන පාන් පිටි කුලියා උදේට චූම්පා. අකා තියෙන චූම්පා කිස්. පොඩි පොඩි රිවිල් වලනේ. උදේ ඇයි නැගිටින්න බැරි වුණා උයන්න නැහැ. රෑටත් පාන් පිටි කාලා උදේට පාන් පිටි. හැබැයි යතර තුනේ පතනවා නිරෝගී සුව ලැබේ. ගෙදර සියලු දෙනාම සුවපත් වෙත්වා. එතකොට අපේ භාවිතාව ඊට වඩා හත්පසින් නැහැ.
භාවිතාවෙ ලෙඩ වෙනවා කරන ගමන් බෝධියෙන් ඉල්ලන නිරෝගී මම ඔබට කියන්නේ ඔබලා ඒ ප්‍රතිපදාව තමයි ඔබලාට ඵලය ලබලා බුදුදහම කියුවේ එහෙම නැතුව ඔබලාට ඵල ලබා දෙන්න එළියෙන් මුකුත් බලයට පැවරුවොත් ඔබ කොච්චර වැරදි ප්‍රතිපත්ති වල හරි ඉන්න ගමන් ඔබට සාර්ථකත්වෙ නැති වෙයි දවසක ඔබ ඒ ආගමත් සැක කරයි හිතයි ඔබගේ ආගම ඔබට උදව් කරන්නේ නැහැ කියලා ඔබගේ ආගමෙන් ඔබට පිහිටක් ලැබුණේ නැහැ කියලා ඔබ හිතයි ඒත් ඇත්තටම ආගමෙන් පොරොන්දු වෙලා නැහැ බුදුදහමෙන් නම් කොතරකවත් වඳින්න තරමට නිරෝගී සුව ලබා දෙනවා එන්න පොරොන්දු වෙලා නැහැ බුදුහන් මෙහෙම කියලා කොහෙවත් කියලා මට හම් වෙනවා මම ඔබට යෝජනා කරන්නේ ඔබලාට තුනුරුවන් කෙහෝ යම් කෙසේ වෙන ආධ්‍යාත්මික බලවේගයක දෙවියන්ගේ හෝ එහෙම ආශිර්වාදයක් ඕන නම් ඉස්සෙල්ලම අපි ඒ ආශිර්වාදය ලබන්න ප්‍රතිපත්ති කරගන්න අපේ චර්යාවන් වෙනස් කරගන්න ඒ වෙනස් කරගන්න ජීවිතය ඔබට වෙනස් ප්‍රතිඵල ගෙනත් ඒකයි පරිසරය හදන්න හොඳ පරිසරයක දරුවන්ට අටම දවසකට සැරයක් කෙසේ වෙතත් සතියට දවසක් හරි දරුවෝ දම් පාසල් යන එක කරන්න ඕනේ නමුත් ගෙදර කවුරුත් එකට බණ අහන්න ඕනේ අපේ පැරණි මිනිස්සු කවුරුත් සර අඩුම පැයක් ඉඳලා බණ ඇහුවා ඔබලාගේ ගෙවල් මතක නම් අර පොඩි කබල් රේඩියෝ එකනේ අල්මාරිය උඩ තියලා බිම පැදුරු වෙලා මිනිස්සු බණ ඇහුවා ඒවන් තමයි මිනිස්සු තමන්ගේ සීමා ලකුණු කරගත්තේනේ තමන් යා යුතු දුර නොයා යුතු දුර කල යුත්ත නොකල යුත්ත බණ ඇතුලේ ඒගොල්ලෝ ඉගෙන ගත්තා. පවුලෙමයි බණ ඇහුවා. තාත්තලත් බණ ඇහුවා, අම්මලත් බණ ඇහුවා, දරුවොත් බණ ඇහුවා. අත්තමසියත් බණ ඇහුවා. බණ ඇහිම අනිවාර්ය කරපු කේවල් තියෙනවනේ. බණ අහන්න ඕනේ. තාත්තා ඇවිදවිද බලන් ඉන්න බණ අහනවද කියලා සමහර කේවල්. බණ අස්සනවා අපිට. එහෙම එකක් ඔබලා කොහේ හිටියත් හදා ගන්න ඕනේ මොකද මේ ළමයින්ට 100%ක් සිංහලකම දෙන්න බැරි වුණත් අඩුම අපි බෞද්ධ ධර්මය හැදෙන්න අපිට දෙන්න පුළුවන් ලොකුම දායාද යන්නේ මෙහිදී 100%ක් සිංහලකම දී ගන්න එක ලේසි වැඩක් වෙන එකක් නැහැ මේගොල්ලෝ ඉගෙන ගන්න වැඩිපුර වෙනත් જાතිනේ ඒ වුණත් මම ඔබට යෝජනා කරනවා මේගොල්ලොන්ට බෞද්ධකම මගේ අරගෙන දෙන්න එපා ධර්මය මගේ අරගෙන දෙන්න එපා මොකද මේගොල්ලෝ ඒ ධර්මයට අනුව ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්න කව. ධර්මයේ ලංකරු. සාහත් ඔක්කොම ගාථා ටික බැරි වෙයි. නමුත් ගාථා දන්නේ නැති වුණත් තේරුම් ගන්න ඕන එක තේරුම් අරගෙන නම් අහන් ඉඳලා. එතකොට ඒ ළමයා දුකින් නිදහස් වෙන හේතු අඳුරගන්නේ නේ. තමන් දුකින් ඉන්න හේතු හොයාගන්නේ. එයාගේ මූලික දර්ශනයනේ හදන්නවනේ. ප්‍රශ්න කියන ඒවා ඕනිකකට උත්තර තියෙනවා. මොකද ප්‍රශ්නේ හැදිලා තියෙන හේතුයින් ඉඳ ඒ හේතු නැති කරන තැන තමයි උත්තරේ විමුක්තිය ඒ දරුවන්ට ඒක අපි ඔළුවට දාගන්න ඕනේ ඒකට බණ අහන්න ඕනේ කියලා අහන්න දැන් පිළිපදින්න අපේ ප්‍රශ්න අපේ ජීවිතේ යනවානේ දවසක් ගන්න යට ලෝතහම එතකොට ඒවට සාපේක්ෂව ඉතින් අපි ධර්මයට අනුගත උත්තර හොයන්න ඕනේ එතකොට දරුවෝ ඒක දකිනවා එහින්දා ඔබ තාම බුද්ධිමත්ව සහ සවිඥානිකව ඔබලාගේ දරුවෝ පුහුණු කිරීමේ කටයුත්තේ ප්‍රතිරූප දේශය කියන එක අතිශයින් වැදගත් කරුණක් කොට ගන්න කියලා මම යෝජනා කරනවා හැම පැත්තකින් යාට ඇහෙන එක, පේන එක, එයාට ස්පර්ශ වෙන එක, එයා නිතර නිතර පාවිච්චි කරන ආහාර පානය පවා එයාගේ චර්යාවට බලපාන. අර සත්‍ති ගුම්බ ජාතකයේ ඕකනේ අපිට කිව්වේ නේද? ඉරව් දෙන්නාගේ කතාව අහනවා අහලා තියෙනවා නේ අන්දක් මුදුනේ ගහක කූඩුවක තමයි දෙන්නම ඉපදුනේ ලොකු හුලඟකින් මේ දෙන්නා කම්ද දෙපැත්තට වැටෙනවා ගිරාපැටව දෙන්න එක පැත්තක හොරු කණ්ඩායමකුත් අනෙක් පැත්තේ තාපසයෝ කණ්ඩායමකුත් හිටියා කියලා ඒ කන්දේ දෙපැත්ත ගැන කියනවා ඊට පස්සේ හොරු ගාවට වැටුණු ගිරවාගේ හැසිරීම සහ තාපසයෝ ගාවට වැටිච්ච ගිරවගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස්. හැබැයි ඒගොල්ලෝගේ බර්ත් එක එකම තැන. එකම තැන ඉපදුණා. ඒ උනත් ඒගොල්ලෝගේ හැසිරීම වෙනස් වුණා. එතකොට ඒක ජානවලින් නෙමෙයි උනේ.
යනවලදී මේ උනේ එකතනින්ද පරිසරයක නිතර පුහුණු වෙන කණ්ඩායමක් එක්ක ඉඳපු ඉරව තාපසයොත් එක්ක පුහුණු වුණා පුරුදු විදියට අර්ධහි වෙච්ච විදියටනේ හොරු වැඩ කරන්නේ ඒ ඒගොල්ලෝගේ තිබිච්ච ඒ හැබිට්ස් ටික විතරක් ආවා අනිත් ගිරවට කතාවේදී හැසිරෙමිදී හැම එකකදේ ඒකින්ද මම ඔබට කියන්නේ ඒ කතා අපිට නිකන් නෙමෙයි අපේ සම්ප්‍රදායේ සාකච්ඡා වුනේ පරිසරයේ කොච්චර අපිට වැදගත්ද කියන එකයි ඒ අවධාරණය ඒ වැදගත්ම දේ හොරු කම් දෙක පැත්තක ඒ කන්දේ අනිත් පැත්ත කවුද තාපසයෝ කියන්නේ මොකද හොඳ තියෙන හැම තැනම ඊළඟට නරකනේ හොරු නරකන තාපසයෝ හොඳ හොඳයි නරකයි එතකොට තියෙන කඳු දෙකක එකම කන්ද එන අපේ මනසත් ඒ වගේ නේ තමයි තව ටිකක් ගැඹුරට යනකොට කියලා දෙන්න පුළා අපේ මනසත් ඒ වගේ ලෝකෙත් ඒ වගේ හොඳ සහ නරක කියන දෙකම තියෙන එකට හොඳ තියෙන හැම තැනකම හොඳ තියෙන තාක්කල් නරක තියෙනවා නරක තියෙන හැම තැනකම හොඳකුත් තියෙනවා හොඳ වෙනමත් නරක වෙනමත් වෙන් කරන්න කොහෙවත් නැහැ හොඳයි නරකයිකට යන පින තියෙනකම් පව පව තියෙනකම් පින වගේ තමයි දෙකේකට ඒ හින්දානේ බුදුදහම කියන්නේ ප්‍රඥාව දියුණු කරගෙන හොඳ හෝ නරකටයිදි නැති කෙනෙක් වෙන කියලා නිවන් දකින්න කියන්නේ නිවන් දකින්න කියලා ධර්මයේ උගන්වන්නේ ඒකයි මොකද දිව්‍ය ලෝකේ හොඳ නම් අපාය නරක ප්‍රශ්නේ තියෙන්නේ දිව්‍ය ලෝකේ හොඳ කිව්වට හොඳ විතරක් නෙමෙයි තිරිසං අපායේ දුක තියෙනවා දුක වගේම තිරිසං අපායේ ආසාද පැත්තක් තියෙනවා තිරිසං අපායට සාපේක්ෂ ආසාදයක් මනුෂ්‍ය ලෝකයට සාපේක්ෂව තිරිසං අපායේ අමුදුකක් නමුත් ඊට සාප ඒ ඒ ඒ අපායට සාපේක්ෂව එතරම් හොඳ තියෙනවා නරක තියෙන තැන්වල හොඳ හොඳ තියෙන තැන්වල නරක තියෙනවා ඒක දැනගන්න ධර්මොන්ට අපි උගන්වන්න හොඳ පරිසරයක් හදනවා කියන්නේ ඒකයි. ඒගොල්ලෝ එතකොට ඒ නරකෙන් අඩුම හොඳ තෝරගන්නවා. ඒගොල්ලෝ මැදිහත් කරගන්නවා. නරක නැති ලෝකයක ළමයි හදන්න වෙන්නේ නැහැ. ළමයි හදන්න වෙන්නේ හොඳයි නරකයි දෙකම තියෙන ලෝකයක. ඒගොල්ලන්ට අපි උදව් කරලා යුත්තේ මොකටද? හොඳ සහ නරක අතරින් පුළුවන් තරම් හොඳ තෝරගන්න. ඒ වගේම අපිට තින්නේ ළමයි තරමුණක් දෙන්න ඕන. පෞද්ගලයෝ අපි හැමදාම හොඳ තුල විතරක් ජීවත් වෙන්න බෑ මොකද හැම හොඳක්ම නිමා වෙන්නේ දුකකින් කියන එක. ඒක ළමයින්ට කියලා දෙන්න. ටික ටික. කොයි හොඳත් ඉවර වෙන්නේ දුකකින්නේ. කොච්චර හොඳම දේ වුණා. අර ගම්වල තියෙන කෑමක් කැවිලි වර්ගයක් අතිරහ කියන. ඒක හරි ටිකටම කෑවොත් කැවිල්ලේ නම අතිරහ වුණාට දිගටම කන්න කියොත් ඒක අප්‍රසන්න රහක් කරනවා නම අතිරහ තමයි කියන්නේ ඕනම එකක නිමාව කොතනද කියලා අපි අපේ දරුවන්ට කියලා දෙන්නවා මොකද අපි ඒක කියලා දෙන්නේ නැතුව හිටියොත් අපි බෞද්ධයෝ නෙමෙයි අපි දරුවන්ට ඒ හිස්පව ඒ ශුන්‍යතාවය ඒ ඒ අවසාන විග්‍රහයේ කිසිවක් එහෙම ගන්න දේවල් නැති බව එක ටික ටික කියලා දෙන්නවා. ඒවා කතා කරන තැනක් වෙන්න ඕනි කියලා. ඒත් ඒකෙන් කියනවාද ඒව කියලා දීලා ඒගොල්ලෝගේ ජීවිතේ යන ගමන නවත්තන්න ඕනි කියලා. නෑ. දැන් මේ කෝප්ප කැඩෙන එකක් කියලා කියලා දෙන්න ඕනි නියම. මේ කෝප්ප කැඩෙන එකක් කියලා ළමයිට කියලා දෙන්න. අපි කෝප්ප යනු කැඩෙන එකක් කියලා දැනගන්න ඕන. ඒකෙන් කියන්නේ කෝප්ප පාවිච්චි කරන්න ඕනේ නෑ කැඩෙන එක. ඒකෙන් කියන්නේ කෝප්ප කැඩෙන ඉඳ පොළවේ ගැහුවට කමක් නැහැ. කෝප්ප කැඩෙන එකක් බව දැනගත්තම තියෙන දේ තමයි සිහිනුවණින් ඒක පාවිච්චි කරන්න එච්චර. කොච්චර සිහිනුවණින් පාවිච්චි කරා දවසක කෝප්ප කැඩෙනවා. කැඩිච්ච දවසක එතකොට මූණ කුණ්ඩ හට්ටි වගේ හැදෙන්නේ නැහැ. කෝප්ප ගැලුවා කියන්නේ. කැලේ දිගහින් කළා ඊළඟ කෝප්ප පාවිච්චි කරා එච්චර. හැබැයි කැඩෙන බව දැනුවත් වීම වැදගත්. කැඩෙන බව සාකච්ඡා කිරීම වැදගත්. කැඩෙනවා කියන කේතු ගැනීම වැදගත්. මොකද කැඩෙන නිසා. කැඩිච්ච දවසට ඒකට ඔරොත්තු දෙන්න පුළුවන්.
ඒකයි පතිරූපදේශයකදී ඒ උපරිම පැත්තට එන්න ඕන ලෞකික තැන ඉඳලා ලෝකෝත්තර තැනකටම අපේ පතිරූපදේශයේ දේවල් සංවාද කෙරෙනවා ඒක තිතින් හොඳම තැන ගෙදර මොකද ධම්පාසලකදී මේ දරුවන්ට ඒ වගේ දේවල් සාකච්ඡා කරෙන්නේ උපරිම පැය දෙකක් හෝ තුනක් නේ ෂූටි කාලේ ඒ පැය තුනේ කොහොමත් ඒගොල්ලෝ අද ධම්පාසලේ ඉන්නේ කියලා ඒගොල්ලොන්ගේ ඇත්ත ගතිය එළියට එන්නේ මොකද අපි කවුරු කත් ඇත්ත ගති පන්සලේදී හෝ ධම්පාසලේදී නිත දාන්නේ ඇත්ත ගතිය එළියට දාන්නේ අපේ සාමාන්‍ය ජීවිතේදී පන්සලේදී අපි කවුරුත් හොඳ අය නේ දායකයෝ ඉස්සර ආමුදුරුව වෙච්ච අපි හොඳ අය අපි ඉස්සර ඔබ හොඳ අය අපිත් හොඳ අය අපේ ඇත්ත ස්වභාවය බලා ගන්න අපිට ප්‍රායෝගික දේවල් එන්න අභියෝග ප්‍රශ්න එන්න එතෙන්දි තමයි අපේ ඇත්ත කෙලස් නිවාරණේ ප්‍රමාණය තේරෙන්නේ කොච්චරද කියලා දැන් මේ වගේ ස්වභාවල අපි කවුරුත් හරි හොඳයි ඒත් මේ ඉන්නේ අපි නෙවෙයිනේ මේ අපේ එක ස්වභාවයක් පමණයි මේ අපේ ඇත්තම ස්වභාවය නෙමෙයි මේ අපේ ඇත්ත එක ස්වභාවයක් එකම ස්වභාවයක් ඒ නිසා අපිට ධර්මයේ උනේ කොතන අපේ ඇත්ත ස්වභාවයන් එළියට එන තැනද එතන ඉන්නවන කල්‍යාණ මිතුරියක් ලෙස අම්මා කල්‍යාණ මිතුරෙක් ලෙස තාත්තා මේ ඔයාගේ ආවේ මේ නරක ගතියක් මේක අපේ දහමට අනුව මේ විදියට වැරදි මේක ලෝක සම්මතයට අනුව මේ විදියට වැරදි ඔයාගේ මේ ආපු ගතිය හොඳ එකක් මේක ධර්මයේ තගේ කරනවා මේක ලෝකේ අනුමත කරනවා කතා කරන අය ඉන්න බෑ සාකච්ඡා කරන අය ඉන්න බෑ ගෙවල් ඇතුලේ ඒකයි ප්‍රතිරූපදේශයක් කියන්නේ අපිව නිවැරදි කරන අපිව අගය කරන අපිව අභිප්‍රේරණය කරන අය ඒකේ ඇතුලේ ඉන්නවනම් ඒක ප්‍රතිරූපදේශයක් තමයි තිස්සෙම ඉන්නේ බැරි එක ගැන කියෝනනේ නරක ගැන විතරක් කියෝ කියෝ ඉන්න අය වුණා ඒකේතර ප්‍රතිරූපදේශයක් නෙවෙයි සාමාන්‍ය දියුණුවකටවත් ලෝකෝත්තර දියුණුවකට නෙවෙයි. දැන් සාමාන්‍ය දියුණුවටවත් ගත් කටටම බෑග් ගන්න කටි ඉන්න ගෙවන් නේද? ඕක කොහෙ කරන්නද කීයටවත් බෑ. මේ ඒවක් කියෝ කියෝ ඉඳලාගේ ගෙවල්වල කිසිම වගතුවක් නැහැ. නේද? කිසිම වගතුවක් නැහැ. ඒක කිසිම මේ දියුණුවක් හදාගන්න එක හරි අමාරුයි. කඩම දුෂ්කර දෙයක්. එහෙනම් ඒක නම් හිතා ඔබ හොඳට ඔබලාගේ දේවල් වෙනස් කරා මම හිතන විදිය හරියද ඒක කොයි විදියට මගේ දරුවන්ට බලපායි මම කතා කරන්න හැටි හැසිරෙන්න හැටි තීන්දුව తీරන ගන්න හැටි ඔක්කොම බලන් ඉන්නවා මේ ළමයි අපි කියන ඒවා අහන් ඉන්නේ නැහැ තම කාලේ අපි කවුරුත් අපිට කියන ඒවා අහන් ඉන්න කැමති වෙන්නේ නැහැ නේද දැන් තම කාලේ අපි කවුරුත් අපිට කියන ඒවා වැඩිපුර අහන් ඉන්න කැමති වෙන්නේ නැහැ හැබැයි අපි කැමති වුණා අම්මලා තාත්තලා කරන කියන ඒවා අහන් ඉන්නයි බලන්න मगरल ඔබ හැසිරෙයි ඔබ තීන්දුව తీරන ගන්න මේ හැම දෙයක්ම එහිදී අතිශයින්ම වැදගත් එහිඳ ළමයින්ට බලන් හැදෙන්න කෙනෙක් සහ බලන් හැදෙන්න දෙයක් තියෙන තැනක් බවට ඔබගේ ගෘහය පත් කරගන්න කියලා තමයි මම ඔබට යෝජනා කළා හැමෝගේ එක අවශ්‍යයි දෙක ඔබේ චකත පුඤ්ඤතා පුඤ්ඤ කියලා කියනවා යහපත් දෙයට පින කියලා කියන්නේ පුඤ්ඤ කියන එක. එතකොට පෙර කරපු පින් පෙර කරපු පින්. දැන් පෙර කරපු පින් කියපු ගමන් අපේ ඔළුවට එන්නේ මොනක් පින්ද? පෙර ආත්මවල කරපු පින් විතරමයි. මතක තියාගන්න. පෙර කර පින් කිව්වම මීට විනාඩි 10කට කලින් කරපු පිනත් කුසලයක් සම්බන්ධයිද නැද? සම්බන්ධ මේ වෙලාව විපාක දෙන්න පුළුවන් මීට විනාඩි 10කට කලින් මං අයහපත් වැඩක් කරොත් ඒක විපාකේ බණ අතර එන්න බැරිද පුළුවන් පොලිසියෙන් ඇවිල්ලා දොරට තට්ටු කරන්න පුළුවන් මෙහෙම කෙනෙක් වෙදෙන්ට ආවද එන්න පුළුවන්
මෙතන තමයි අන්තිමටම නැවතිලා තියෙන්නේ. ඒ වගේ තමයි පෙර කියන්නේ අපි චූටි කාලේ ඉඳලා අපේ ජීවිතයේ අද දවස දක්වා කරපු යහපත් වැඩවල එකතුව. ඒකේ සාරය අපිට අපේ ජීවිතයට සම්බන්ධ වෙයි. එනා හරිම වැදගත් ළමයි හැම මොහොතකම යහපත් දෙයින් යොදවන්නේ. ඊළඟ මොහොතට බලපාන. ඊළඟ දවසට බලපාන. ගොඩාක් අය පෙර පින් කියලා ඉතින් ඉන්නේ ඊළඟ කියාත්මේ ඊට කලින් ආත්මවල කරපු පින් ටික විතරයි නෑ. ඒවම විතරක්. අපි ගොඩාක් කල ඉඳලා මේ මොහොත දක්වාම කරගෙන යන පින් අපිට ආනිසංස විදියට එනවා ditta dhamma vedaniyawane. ditta dhamma vedaniya පව් විතරක් නෙමෙයි තියෙන්නේ. ditta dhamma vedaniya පින් තියෙනවා. කොහොමත් අපේ සිංහල මිනිස්සු ඒගොල්ලන්ට වැරද්දක් වුණොත් නම් කියනවා කරුණ කියලා. මොකක් වුණොත් කියන්නේ? කර්මය කියලාද මගේ උත්සාහය කියලාද? ගොඩක් කෙනාට කියන්නේ මගේ උත්සාහය, මගේ කැපවීම. මතක තියාගන්න. ඔබට හොඳ වෙන්නේ ඔබ කලින් හැසිරීමේ ප්‍රතිඵලයක්. ඔබට නරක වෙන්නේ ඔබගේ කලින් හැසිරීමේ ප්‍රතිඵලයක් විදිහට. ඒ කියන්නේ මේ මොහොතේ හැසිරෙන විදිය ඊළඟ මොහොතට බලපාන වෙච්චර. සංසාරය කියන්නේ ඒකනේ. එහෙම එකතු වෙච්ච එක මොහොතක් ඊළඟ මොහොත හදලා ඊළඟ මොහොත හදලා එහෙම ගමනක් තමයි ඔය අපිට තියෙන අනවරාග්‍ර සංසාරයක් තියෙනවා කියන්නේ. ඒ කියන්නේ අපේ කලින් මොහොත මේ මොහොතට බලපානවා. බලපානවා. එහෙනම් පෙර පින් කියන ඒවා උතෙක්ම සංසාර කරන් ආපු පින්මත ඔක්කෝ සිද්ධ වෙනවා කියලා කවුරුත් තේරුම් ගන්න යන්න එපා. එහෙම වුණාම අපි සමහර ලාවට මේ දිනන් ඒව කොට අතුයි ඒව කෙරෙන්නේ නැති තරම් වෙන පුළුවන්. ළමයින්ට පවා කියන්නේ මෙයාට කිසි පිනක් නැහැ. නේද? සමහර ලංකාවේ තිය ඔබට ඇහිලා ඇතිනේ අපේ කරුණිත ඉපදිච්ච අය. එහෙම කියලා කියලා ඉන්නවා. සමහර සුදුරන් මෙයා ඉපදිච්ච දා ඉඳලා තමයි හොඳ. නේද? මටත් වගතුවක් නැති වුණා. හවලා ඉපදිච්ච දා ඉඳලා එහෙම කියලා එහෙම ගණන් හදනවා ඉතාලම වැරදි විදියට. මතක තියාගන්න කිසිම ළමයෙක් පෙර කරපු පින් නැතිුණා නම් මනුසාත්මේ උපදින්නේ නැහැ. එහෙම ළමයින්ට චෝදනා කරන්න බෑ. ඔබේ පාට කවුරු හරි ආවා කියලා ළමයාටත් ඒක හිතුනොත් එහෙම යන්න බෑ. ඒ ළමයාටත් හිතුනොත් එහෙම කොහොමද මගේ පවුට මේ දෙන්න හම්බුණා කියලා. එනිසා එහෙම කාටවත් කියන්න බෑ. මනුෂ්‍ය භවයක් කාට හරි ලැබෙන්නේ කරන ලද පින් හින්දාද නැත්ද? පින් හින්දා. ලැබීම් වල අඩු වැඩිකම් තියෙන පුළුවන් එක එක්කෙනාට. ඒක සසරේ දීපු කියපු විදිහ අනුව. නමුත් පිනක් නැත්තම් මිනිසෙක් වෙන්නේ නම් නෑ එහෙනම් තිරසසතෙක් වෙනවා නේ. නිරසතෙක් වෙනවා. ප්‍රේත සත්වෙක් වෙනවා. ඉතින් අපේ ධර්මයට අනුව මනුෂ්‍ය භවයේ ලැබපු හැමෝම සංසාරේ පින් කරලා ඒකාමාවචර කුසලයක් ඉදිරිපත් වෙලා මේ භවයේ සැකසෙලා. එතනින් මෙහාට අපේ ජීවිත කොට නගන එක අපි කරන හොඳ නරකන්න තියෙනවා. දැන් බලන්න පුංචි කාලේ ඉඳලා හොඳට ඉගෙන ගත්ත අයගේ තරුණ ජීවිතය වෙනකොට ඒගොල්ලෝ දීප්තිමත් නැත. කොට දීප්තිමත්. එතකොට ඒගොල්ලන්ට බලපෑවේ මොන කර්මද? ඒගොල්ලෝ පුංචි කාලේ ඉඳලා කරපු නිවැරදි කර්ම. පාඩම් කරන්න ඕනේ වෙලාවේ පාඩම් කරා. වැරදි වැඩ කළේ නැහැ. හරියට ඉස්කෝලේ යන්න ඕන ටික ඉස්කෝලේ ගියා. කම්මැලි නැතුව ඒ කටයුතු වල නියලුණා. අන්න ඒකේ ප්‍රතිඵලය ලැබෙනවා. එයා කරපුවානේ. කර්ම විපාකනේ. කර්ම කිව්වේ ක්‍රියාව. මොන ක්‍රියාවද? ඉන්ටෙන්ෂනලි චේතනාත්මකව සචේතනිකව හොඳටම දැනගෙන කරපු ක්‍රියාව. හොඳටම දැනගෙන කරපු ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස තමයි අපි අද ඉන්න තැන්වල ඉන්නේ. ඉරේ විලංගුවේ වැටලා නම් එතන ඉන්නෙත් එහෙමයි. හොඳ තැනක ඉන්නවා නම් එතන ඉන්නෙත් එහෙමයි. එහෙනම් තෙරපින් අපි කාටත් පළ දෙනවා. එනවා මේ මොහොතේ කරනේවා ඊළඟ මොහොතට බලපානවා. දැන් සිරෝමියක් ආවේ අයියා මේ පින්කම කරාම මේකේ යහපත් ආනිසංසය කොහොමද හම්බ වෙන්නේ? අදම මේක නිසා කෙනෙක්ගේ හිත චුට්ටක් හරි හැදුනනම් ඒකට චූටි දෙයක් හරි දැනුමක් විදියට ආවනම් අදම කතා කළා ස්තුතියක්.
ඒකත් ස්වභාවය. ඒ හොඳයි ඒ වැඩේ හොඳට කරුණා කියලා. හොඳ වෙනකොට හැබැයි හොඳ විතරක් අපේක්ෂා නොකළ යුතුය. හොඳ වෙනකොට අපි අනිවාර්යයෙන්ම ඒ හොඳ ඇතුලේ නරකත් අපේක්ෂා කරන්න ඕනද නැද්ද? අපේක්ෂා කරන්න. ඒ කාටත් හොඳයි නරකයි එකට එන්නේ. යහපතයි අයහපතයි එකට එන්නේ. එකක්වත් එක විදියකට විතරක් එන්නේ නැහැ නේ. එන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ඒක මේ නියමයි. ඒකනේ ලාභෝ අලාභෝ එකට තියෙන්නේ. ඇත්ත ලාභ වෙන තැනක කියලා ලාභ වෙන තැනක කියන්න බෑ භාග්‍යවතුන් වහන්සේ ලාභෝ අලාභෝ එකටමයි අයසෝ යසෝ කියන්නේ එකටමයි නින්දා ප්‍රශංසා එකටමයි සුඛංච දුක්ඛ එකටමයි සැප දුක ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා එකටනේ විශේෂ සත්‍ය අර එකක් ටිකක් වැඩිපුර මතුවෙලා අපේ පානේ ඒක හරියට අර කැඳ කියලා જાතියක් තියෙන අපි කන්නනේ බොන જાතිය කැඳ බත්තරත් කැඳ තියෙනවා හැබැයි වැඩි කැඳ නෙමෙයි මොනවද ඝනත්වය වැඩි නේ දියර බව අඩුයි ඒ වගේ ලාභ ගැන කතා කරනකොට ලාභ තමයි මතුවෙලා පේන්නේ හැබැයි ඒක ඇතුලේ අලාභත් අන්තර්ගතයි ප්‍රශංසා කාලෙට ප්‍රශංසා මතුවෙලා ආවට නින්දාත් අන්තර්ගතයි නේද අන්තර්ගතයි දැන් මේ කාලේ විවිධ ජනාධිපති අපේක්ෂකයෝගේ විස්තර කියනකොට ඒ ඒ පක්ෂයේ අය කමෙන්ට් කරනවා හරි හොඳයි ආවොත් කොට රටම දොඩ කියලා එහෙම කියනකොට අනිත් පැත්තේ කට්ටිය ආවොත් වෙන දේ ඒ කියන්නේ ප්‍රශංසා උපදින තැනම නින්දත් උපදිනවද නැත් උපදින ඒක ස්වභාවය එතන කවුරුත් අතරේ තමන් අපේක්ෂා කරන්න හොඳ නැහැ ප්‍රශංසා තනිවමයි කියන්නේ. ඒකේ මනි පැත්තත් එහෙම. නින්දා තනිවමෙන්නේ. නින්දා තනිවමෙන්නේ. කවුරුත් පණිත එක මිනිහෙක් හරි හොඳයි කියනත් ඉන්නවද නැත්? ඉන්නවා. ඒක ස්වභාවය ලෝකේ. ඒ හින්දා අපි හැමතිස්සෙම අපේ මේ මොහොත ගැන වග වෙනවා. මේ මොහොත ගැන හරිම වගවීමෙන් වැඩ කරනවා. බොහොම කල්පනාකාරී වෙන්න බොහොම සවිඥානික වෙන්න ඕනි. තාම දැනුවත්ව මේ මොහොත නිවැරදිව ගෙවන්න ඕනි. මේ මොහොත. එතකොට අපේ ඊළඟ මොහොත කියන්නේ සංසාරය ගැන බය වෙන්න දෙයක් නැහැ. පෙර එක කියන්නේ කලින් මොහොත ගෙවපු විදිහ තියෙන අරුතේ නේ. එක්ක කලින් අවුරුදු 10 ගෙවපු අරුතේ. ගොඩාක් අය තරුණ වියේදී අනිත් අයට දෙස් දෙවල් දුවට මගේ අසාර්ථකත්ව කියලා ඇත්තටම ගත්තොත් ඒගොල්ලොන්ගේ අතීතය එහෙම අසාර්ථක වෙන්න හේතු මිසක ඒගොල්ලෝ සාර්ථක වෙන්න හේතු හදලා නැහැ ඒකයි ප්‍රශ්නේ. ඒ වර්තමානයේ යම් ඵලයක් පේනවද ඒක දීර්ඝ කාලීන process එකක් නේ. ඒක process එකක්. ඒක එහෙම නැතුව අහම්බයක් විදිහට මිනිස්සු අසාර්ථක වෙන්නේ නැහැ. පෙනෙන හෝ නොපෙනෙන දීර්ඝ කාලීන ක්‍රියාවලියක්. ඒවට අපි කියනවා සසර නේ. එක දෙකත් සම්බන්ධ හේතු. එයින්ද බොහොම බුද්ධිමත් සවිඥානිකය වෙන්න. හොඳට දැනුවත් වුණාම ජීවිතේ අපිට එන අභියෝගවලට මුහුණ දීගෙන අපේ ආධ්‍යාත්මික ප්‍රවර්ධනයක් අපිට ලබා ගන්න අමාරු නෑ. අමාරු නෑ. ලේසිම නෙමෙයි. අමාරු. ඒකට යම් පදනමක්. අන්තිම කාරණේ තමයි අත්ත සම්මා අනිච්චනේ. මොකද ආත්ම දමනය. ඒ තමන්ට තමන්ගේ පාලනයක් හැදෙන්නේ අර මුල් කාරණා පිළිබඳව තිබෙන දැනුමත්කම පුහුණුවෙක් හොඳ පරිසරයක ඒ වගේම තමන් කරන ක්‍රියාවේ විපාක පිළිබඳව හොඳ දැනුවත්කමක ඉන්න කෙනෙකු හැමතිස්සෙම සම්නිමේටපත් වෙනවා. එකක් පරිසරය විසින් අපිව සංනිමේටපත් කළා තියෙනවා
අපිට ඇහිච්ච දේ දකින්න ලැබිච්ච දේ අපි ස්පර්ශ කරපු දේ අපි බින්ද දේ නොවින්ද දේ ඒව මත අපිව ගේනවා යම් තලයකට ඊළඟට අපි පිළිගන්න පින් පවුනේ කර්මය කර්මඵලයි අපිට තිබෙන ධර්ම ඥානයි විසින් අපිව සංයමයටපත් කරන අපි කලබල වෙන්නේ නැතුව සංයමයෙන් වැඩ කරන අය බවට ආත්ම දමනයක් සහිත අය බවට අපි පත් කරනවා මේ මොන සාධක දෙක. ඒ නිසා ඔබගෙත් මගෙත් උපරිම වීර්ය වෙන්න ඕන ආත්ම දමනය. ඒක තමයි උපරිම එක. ඒ ඵලය ලබන්න නම් අර දෙකත් තියෙන්න ඕනේ. මේ දෙක නොසලකා හැරලා ආත්ම දමනයකට යෑම මොකද ප්‍රඥාවක් උපදවගත්තු කෙනෙක් වීම වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. නොයැලෙන නොගැටෙන මිනිස්සෙක් බිහි වෙන්නේ ඒ කැඹුරු පුහුණුවක් ඇතුලේ පරිපූර්ණ සමස්තයක ප්‍රතිපලයක්. ඉන්ද ආත්ම ගමණයට අපි කවුරුත් ගමන් කරන්න ඕනේ. මොකද කොහොමත් අපි අපේ හිත හදා ගන්න තරමටනේ අපේ දුකින් නිදහසෙන්නේ. මේ දරුවෝ කොච්චර ආදරෙන් ඇතුවත් කොච්චර මහන්සිලා ඇතුවත් මේ දරුවෝ අපිට අයිති නැති බව අපි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි ගමන. ඒකළු මගේ නොවන බව හැමතිස්සෙම ඔළුවට කියලා දී. මම අමාරුම තිත්තම කතාවක් නේ. ඒගොල්ලෝ මගේ නොවන බව, ඒගොල්ලෝ මගේ ආත්මය කරගන්න බැරි බව, ඒගොල්ලෝ මට ඕන විදිහට සදාකාලිකව තියාගන්න බැරි බව තේරුම් කරලා දෙමින්ම තමයි ඒගොල්ලොන්ට කියන්න වෙන්නේ අපි කියන විදිහට හදෙන්න ඕනේ. අමාරු වැඩක්. අමාරු. කපැත්තකින් යාලා මොටිවේට් කරන්න වෙනවා, අනිත් පැත්තෙන් අපිට කියලා දෙන්න වෙනවා නේ. මොකද නැත්තම් අපි ඒගොල්ලොන්ට කියලා දෙන්න උත්සාහ කරන එකට අපි රැවටෙන්න පුළුවන්. අපි රැවටෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඒත්තු ගන්නන්න දරන වෑයමේදී අපි ඒ කතාව ඒගොල්ලෝ වෙනුවෙන් කරාට අපි ඒ කතාවේ වාහනේ කරනකොට මොකද අපි හිතාගත්තොත් අපි ඒගොල්ලන්ට ඒත්තු ගන්නන හැමදේම සත්‍ය කියලා මේ සමහර විට අපි ඒගොල්ලන්ට කියන ඔයගොල්ලන්ට අපි නැතුව අමාරු බෑ ඒ වුණත් ඒක ඒක පරම සත්‍ය නෙමෙයි ඒක සත්‍ය වුණාට ඒක පරම සත්‍ය අපි නැතුවත් ඒගොල්ලෝ පවතින පුළුවන් ඒක තමයි පරම සත්‍ය සම්මුති සත්‍යයක් තමයි අපි ඒගොල්ලන්ට ඉදීම වැදගත් සම්මුති සත්‍යයක් අසත්‍යයක් නෙමෙයි සම්මුති සත්‍යයක් හැබැයි ඊට වැඩි යථාර්ථයක් තියෙනවා ඒක අපි දැනගන්න අපි ඒගොල්ලෝගේ යහපතට ළමයින්ගේ යහපතට අපි කරන කොටසට අපි යම් කොටසක් ඒගොල්ලන්ට කියන්න වෙනවා. ඒත් අපි ඇත්ත එක දැනගෙන ඉන්නේ. මොකද පුත්තාමත්ති ධනම්මත්ති ඉති බාලෝ විහරණයති. බුදුහාඳුර වදාලා කවුරු හරි මානව සම්පත හරි භෞතික සම්පත හරි දැඩි ලෙස ග්‍රහණය කරගත්තොත් මම මගේ කියලා එයා ගොඩක් මහන්සි වෙනවා විතරයි. එයාට ගොඩක් වෙස්සයි. එයාට ගොඩක් වෙස්සයි. अंतिम ඔය එක තැනකදී අපි අපි අපේ මග ඇරනවා අපිට ඒව කොච්චර තිබුණත් වැඩ නැති වෙනවා හැබැයි හදාගෙන තිබුණොත් හිත තේරුම් අරගෙන තිබුණොත් දේවල් වල සත්‍ය අපිට ඇත්තම ප්‍රශ්න වලදී අපේ හිත අපිට උදව් කරනවා ඇත්තම අභියෝග වලදී අපිට ශක්තිය ලබා දෙනවා ඒ කියන්නේ ඔබ හිතන්න කියලා යෝජනා කරනවා දැන් හරියටම පැක් ඔබ කරන කරා මේ කාරණා මේ ලොස් වේ වෙලාවෙන් 6ට 5 වෙනකන් පටන් ගන්නකොට දැන් 7 जन्मदिन मियगे मियगे पिंदेना
පෙස්සරොමි මහත්මියගේ ආදරණීය අම්මයි තාත්තයි දෙන්නම මිය ගියා. කුමාරසිංහ වන්නියාරච්චිගේ අප්පුහාමි මහත්මයා, ආර්යවති ජයසේකර මහත්මයා, ඒ වගේම අපේ මහත්මයාගේ ආදරණීය පියාණන් ගාතිය ශ්‍රණවීර පියාණන් සහ ඇල්බර්ට් ජයසේකර පියාණන් ඒ අය මිය ගියපු අය. ඒගොල්ලොන්ට අපි මේ පින් අනුමෝදන් කරනවා. මේ පින්කම මේ විදිහට ලස්සනට කරගන්න විශාල පිරිසක් ඇවිල්ලා තියෙනවා නේ. විශාල පිරිසක් ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා මේ පළාතේ ඉන්න අය හරියටම තුයි කියලා නේ. හරියටම තුයි. මේ පවුලේ අපේ ශිරෝමි මහත්මිය දැන් පාසලේ කටයුතු කරනවා, පන්සලේ කටයුතු කරනවා. ඒ වගේම මහින්ද මහත්මයා මෙයයි කවුරුත් සමාජෙත් එක්ක ඉන්න අය. සමාජෙන් ඈත් වෙලා හැංගිලා ඉන්න අය නෙමෙයි. අපි කුඩා කාලේ ඉඳලම එතුමියලා ගමයික පන්සල එක්ක හරියට වැඩ කරපු අය. ඒ පවුල් ඒගොල්ලෝ අපි දන්නේ අපේ ගම්වල ඉඳපු වැදගත් සමාජයකට උදව්වක් වෙච්ච මිනිස්සු. ඉතින් ඒ ගතිගුණත් එක්ක මේ මේ රටට ආවත් කාටත් උදව්වක් වෙමින් උපකාරයක් වෙමින් ඉන්න හින්දා විශාල පිරිසක් සතිය දවසක් වුණාට 100කට අධික පිරිසක් මම හිතන්නේ මේ ස්ථානයේ මේ දේශනාව ශ්‍රවණය කරන්න ඇවිල්ලා තියෙනවා. ඒක ලොකු දෙයක්. ඒක වටිනවා. කවුරුත් හොඳට මේ දේශනාව ශ්‍රවණය කරා. සමහර වචන මම ඉංග්‍රීසි වචන පාවිච්චි කරලා ළමයි වෙනුවෙන් ඒගොල්ලොන්ට තේරුණේම නැති ඒවා දෙමව්පියෝ කියලා දුන්නට කමක් නැහැ. කියලා කියලා දෙමු පුළුවන්. ඒගොල්ලොන්ට අවශ්‍යයි මේ දේවල් දැනුමත් තියෙන. ඉතාම ශ්‍රද්ධාවෙන් කරපු පින්කමෙන් දැසුණු පින් කුසල් ඉහත නම් සඳහන් කළ ඇත්තන්ට වනා ඔබේ නමින් මී කිය සියලු නෑයන්ට මේ පින්වත් වේවා. අමා මහ නිවනම අවබෝධ වේවා. දෙවියෝ පින්වත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ඔබ දෙපළට ලැබේවා. ඔබ දෙපළ කැමති තාක්කල් නිදුක් නිරෝගී වේකට ජීවත් වන්නට ලැබේවා. ඔබ දෙපළගේ ආදරණීය දියණිවරු දෙපළ චමුදි අනති තුල දෙන්නගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න, දියුණු කරගන්න, අනාගතය දීප්තිමත් සහ වාසනාවන්ත කරගන්න තුල දෙන්නටත් දෙවියන් උපකාර වේවා. මේ පින්කම ලස්සනට කරගන්න උදව් උපකාර කරපු සියලුම දෙනාට නේ නම් සඳහන් නොකරත් සියලුම දෙනාට ආපු කියපු උදව් කරපු සියලුම දෙනාට ඒ පවුල්වල දුවා දරුවන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාද වේවා. කරදර බාධක දුරු වේවා. යහපතක්ම වේවා. දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. අවසාන වශයෙන් මේ උතුම් පින්කම් මාලාව සංවිධානය කරන්නේ කින්ස්බරෝ විහාරස්ථානයේ අපේ නීල් රන්තුංග මැතිතුමා, එම මැතිනිය, දරුව දෙපළ සහ මෙවර කඨින වස්ත්‍ර පූජාවේ දායකත්වය අරගෙන කටයුතු කරන දායක පිරිස. ඉතින් ඒ අයටත් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා. කින්ස්බරෝ විහාරස්ථානය ඇතුළු මේ විහාරයන්හි වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ චිර ජීවනය වේවා. අපි හැම දෙනාටම ඉතාමිකමන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්නට අද කරපු පින්කම පාරමී වේවා. සතුට සතුට ආකාශත්තාජ බුම්මත්තා දේවා නාග මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු සාසනං. ආකාශත්තාජ බුම්මත්තා දේවා නාග මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්තාජ බුම්මත්තා දේවා නාග මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්ති. සෙසේම බොහොම ලස්සනට මේ සැරසිලි වලට උදව් කරන්න තියෙන්නේ. බොහොම කැප වෙලා තියෙනවා, බොහොම ලස්සනට සරසලා තියෙනවා, මේ නිර්මාණ කරලා තියෙනවා. කොහොමත් අපි දැනුවත් වුණා පෙරික් පන්සලේ දායකයෝ නිර්මාණ ශිල්පියෝ කියලා. හොඳ වැඩකාරයෝ ඉන්නවා කියලා ලස්සනට ඇරෙන්ජ් කරලා තියෙනවා. ඒගොල්ලොත් බොහොම පිං සිද්ධ වේවා. හැමෝටම දෙවන් සරණයි, වන්දනා කරගමු. අභිවාදන සීලස්ස නිච්ඡන් වත්තාපචායිනෝ චතරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සමිච්ඡතු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං.